මට දැන් අවුරුදු දෙකකට කලින් ඉඳලා ඒ කට්ටිය කතා කරා චෙන්නයි සුපර් කිංග්ස් ටීම් එකෙන් කතා කරා මට අගෙන අවුරුදු දෙකකට කලින් නම් කතා කරාද net ball එකෙන් කියලා ඕකේ රයිට් ඕකේ චෙන්නයි සුපර් කිංග් ටීම් එකත් එක්ක මුලින්ම හමුනාට පස්සේ ඒ කොහොමද ඒගොල්ලෝ වෙල්කම් එක වාට ඒ වගේම මොන මොකක් හිතුණාට මේ ඔක්කොලාම ලොකු අය ඇවිල්ලා මට කතා කරලා තමයි ඇත්තටම ඒ කට්ටිය තමයි මාව පිළිගත්තේ මං හිතා හිටියේ නෑ MS ධෝනි කියන්නේ ඒ වගේ කැරක්ටර් එකක් කියලා ඇත්තටම අසිත් මාලිංගයාගේ IPL අවසන් පන්දේ විකට් එකක් ගත්තා පොඩි මාලිංග එයාගේ IPL පළවෙනි පන්දේ විකට් එකක් ගත්තා කියන්නේ පළවෙනි බෝලෙම මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණා කියලා මට මාර සතුටක් ආවා කවදාරි හීනයක් තිබ්බා මම IPL එකක් ගහන්න ඕනේ කියලා ඒත් මෙච්චර අඩු වයසකින් ගහන්න හම්බෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ හිතන්නේ අපිට අවසන් පන්දු වාර කීපය යවන්න හොඳම පන්දු යවන්න නම් අපි ශක්‍රය. මොකද ඔයා හිතන්නේ මම ධෝනි කීපේ කතා වෙයි. මට මං ගැන නිහතමානී ආඩම්බරයක් ඉදරම මොකද ඒ වගේ ලොකු ක්‍රීඩකයෙක්ගෙන් ඒ වගේ දෙයක් අහන්න පුළුවන් වුණ එක ගැන. ඇත්තටම මට ඕනේ මගේ ක්‍රිකට් කැරිය එක කියන්නේ හොඳ නමක් තියාගෙන ඉවර කරන්න. රයිට් එකේ තමයි මතීෂ පතිරණ ඉතින් කොහොමද මතීෂ හොඳයි දැන් මතීෂ වට මතකද මම ඔයාලට ප්‍රෝග්‍රෑම් එකකට මාත් එක්ක කරමු කියලා අවුරුද්දේ මාස 3ක් බලා හිටුණා මතීෂ වල්ල ගන්න මතකද ඔයාලට මතකයි ඇත්තටම සෑහෙන කාලයක් නේ දැන් ගොඩක් කාලෙ ඒතර මතීෂ IPL ගහලත් නැහැ මුකුත් ගහලා නැහැ හැබැයි මම ඒ කාලේ ඉඳන්ම කිව්වා මාත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා අපි දින දා ගන්නවා ආයි කැන්සල් කරනවා ආයි දා ගන්නවා ආයි කැන්සල් කරනවා කොහොමද අවුරුද්දකින් මාස 2කට පස්සේ මම මතීෂ වල්ලගත්තේ ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. හැබැයි මට හිතෙනවා මතීෂ මේ අද කතා කරන එක හොඳයි කියලා. දැන් ගොඩක් දේවල් තියෙන කතා කරන්න. කලින් කරා නම් මෙච්චර දේවල් අහන්න හම්බෙන්නේ නැහැ නේ. ඔව්. ඉතින් අපි IPL ගැන කතා බහ කරන්න ඕනේ. මම හිතන්නේ මුල් ලෝකෙම කතා බහ කළා මතීෂ ගැන IPL තරගමාලාවේ දැක්සු දක්ෂතාවත් එක්ක. ඉතින් මතීෂ කොහොමද මොනවද කියන්න තියෙන IPL මතක සටහන් ගැන කතා කරමු. IPL ගැන ඇත්තටම කතා කරන්න ගත්තොත් ඇත්තටම මම ස්කූල් ක්‍රිකට් එක ඉඳලා තමයි එතෙන්ට ගියේ. ඔකේ. ඉතින් එතෙන්ට යද්දි ඇත්තටම මම ප්‍රී ස්කූල් එකේ ඉඳලා එකපාරම A level වලට ගියා වගේ තමයි දැනෙන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඉතින් ඇත්තටම ගොඩක් ලොකු දේවල් ඉගෙන ගත්තා එතනින්. අනිත් එක ටීම් එකක ඉන්න ඕනේ කොහමද? ටීම් එකේ සීනියර්ස්ලා ජූනියර්ස්ලා කියලා නැහැ. ඒ ඔක්කොලාම හොඳ ඒ කියන්නේ එකමුතු ඉන්නවා ඒ කියන්නේ ලොකු බොණ්ඩයක් තියෙනවා ඔක්කොලාගෙම ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තිබ්බා දැන් ඔය මතිෂ දැන් ඔයාලට IPL යන්න හම්බෙනවා කියලා කොහොමද නිවුස් එක ඔයාලට ආවේ කියන්නේ කවුද කිව්වේ ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම මොකද්ද කවුද කොහොමද වර්තුවේ ආවා IPL සිලෙක්ට්ලා ඉන්නවා IPL ඇත්තටම මට දැන් අවුරුදු දෙකකට කලින් ඉඳලා ඒ කට්ටිය කතා කරා චෙන්නයි සුපර් කිංග්ස් ටීම් එකෙන් කතා කරා මට අගෙන අවුරුදු දෙකකට කලින් නම් කතා කරාද net ball එකෙනෙක් විදිහට ඕකේ රයිට් ඕකේ net ball එකෙනෙක් විදිහට කතා කරා ඒත් මට ස්කූල් මැචස් උයි අන්ඩර් 19 ටුවර්ස් වින්දා යන්න බැරි වුණා ඇත්තටම. ඒත් එක්කම ඒක මට සම්බන්ධ වුණේ ඇත්තටම මගේ මේ මැනේජර් ඉන්නේ අමිල කලුගලයි. ඇත්තටම එයා හරහා තමයි මේ ඔක්කොම දේවල් සිද්ධ වුණේ. ඔයාට දැන් මුලින්ම අමිලයාද කෝල් කළා කිව්වේ වාසිලෙට්ලා ඉන්නවා කියලා. මොකක්ද ඒ වෙලාවේ දැනෙච්ච හැඟීම කොහොමද? ඔව් අමිලයා කිව්වා. අමිලයා මට ඊට කලින් ටික්කට කලින් කිව්වා සමහරට මෙහෙම දෙයක් වෙයි මතීෂ. ඕකේ. ඉතින් පොඩ ලෑස්තිලා ඉන්න කිව්වා. ඊට පස්සේ එහෙම කියලා විනාඩි 10ක්වත් යන්න ගියේ නෑ. හැමතැනින්ම Facebook, Instagram කට්ටිය දාලා දිනවා මම දැක්කා මේ post share වෙලා දිනවා දැක්කා. ඉතින් ඇත්තටම ලොකු සතුටක් දැනුනේ මේ වෙලාව වෙනවා. මොකද මං ඇත්තටම පොඩි කාලේ ඉඳන් ඒක මගේ හීනයක්. ඕකේ. දැන් දැන් කොමාරිය මතීෂ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් එක්ක එක්ක වුණාට පස්සේ දැන් මුලින්ම යද්දි ලොකු පොඩි බයක් තියෙනවා චකිතයක් තියෙනවා මේ ලොකු ටීම් එකක් එක්ක යනවා නම් පොඩි කොල්ලෙක්. ඉතින් කොමාරිය චෙන්නයි සුපර් කිංග් ටීම් එකත් එක්ක ජොයින් වුණාට පස්සේ ඒගොල්ලොත් එක්ක මුලින්ම හමුනාට පස්සේ ඒ කොහොමද ඒගොල්ලෝ වෙල්කම් එක වාට ඒ වගේම මොන මොකක් හිතුණාට මේ පොඩි බයක් තිබ්බ ඇත්තටම කිව්වා මොකද එතන මං කවුරුත්ම දැන්නේ නැති කට්ටිය ඉන්නේ ඒත් නිවුස් එක ආපු ගමන් අපේ ඒ ටීම් එකේ හිටියා මහීෂය මහීෂ් දීක්ෂන් ඉතින් ඒක ආපු ගමන් මහීෂය මැසේජ් එකක් දාලා ඇහුවා මේ කතාව තියෙනවා ඇත්තද
ඉතින් ඊට පස්සේ එයා එහෙම මට මැසේජ් එකක් දාලා ඇහුවට පස්සේ ඇත්තටම මගේ තියෙන බය ඔක්කොම නැති වුණා මොකද මං ගියාම ඒ කියන්නේ මට මොකක් හරි දෙයක් කියන්න හරි ඒ කියන්නේ අපේ රට එක්කෙනෙක් ඉන්නවා කියලා මට හිතුණා. ඉතින් ඒකින්ද ඇත්තටම එතෙන්ට ඒ මැසේජ් එකෙන් පස්සේ මගේ බයක් නැති වුණා. ඊට පස්සේ ඇත්තටම එහෙට ගියාට පස්සේ දවස් 3ක් කොරන්ටයින්. ඊට පස්සේ දවස් 3න් පස්සේ තමයි මං එළියට ආවේ. එතනින් එහාට නම් ඇත්තටම මාර එකමුතු විදිහට ඔක්කොලාම ලොකු අය ඇවිල්ලා මට කතා කරලා තමයි ඇත්තටම ඒ කට්ටිය තමයි මාව පිළිගත්තේ. ඉතින් ඒ වගේ ලොකු දේවල් ගොඩක් තිබ්බා. දැන් මදිෂ වට වැඩ කරන්න හම් වෙන්නේ ලෝකේ හිටපු අති විශිෂ්ටම නායකයෙක් එක්ක. MS ධෝනි තමයි මේ ටීම් එකේ කැප්ටන්. දැන් කොහොමද MS එක වැඩ කරද්දී තිබ්බ එක්ස්පීරියන්ස් එක මොනවද ධෝනි වට ඇවිල්ලා කිව්වේ? විශේෂයෙන් කියන්න ඕනේ ඇත්තටම මං හිතා හිටියේ නෑ MS ධෝනි කියන්නේ මේ වගේ කැරක්ටර් එකක් කියලා ඇත්තටම. මං හිතා හිටියේ කොහොම කැරක්ටර් එකක් කියලා. ඒ කියන්නේ මං හිතා හිටියේ රස්සාව වැඩි කතා කරන්න නැති ගල් ලොකු සීන් එකේ ඉන්න එහෙම නේද? ලොකු සීන් නෙවෙයි. කතා කරන්න නැති ඒ කියන්නේ ගොඩක් ඒ ඇත්තටම එයත් එක මං කතා කරන්නවත් හිතලා තිබ්බේ නෑ. ඕකේ. ඒත් ගියාට පස්සේ ඒ කියන්නේ එතන මාරම ලොකු වෙනසක් තිබ්බා. කොහොමද මායි කිව්වාද කියලා කිව්වේ? මම ගිහිල්ලා කතා කරා. මම ගිහිල්ලා කතා කරාට පස්සේ එයා මාව පිළිගත්තා මං හිතුවත් නැති විදිහට. කොහොමද පිළිගත්තේ? ඉතින් එයා කතා කරා මාත් එක්ක මං කවදාවත් හිතුවේ නැහැ මාත් එක්ක කතා කරයි කියලා. මොනවද කිව්වේ මුලින්ම? මොනවද කිව්වේ ධෝනි? මොනවද මුලින්ම වාර කිව්වේ? ධෝනි කිව්වේ එයා හායි. දැන් අද ඉඳන් ඔයත් අපේ එක්කෙනෙක් කිව්වා. ඉතින් ඒ වගේ දෙයක් කිව්වට පස්සේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා හිතුණා. ඇත්තට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ එතනින් එහාට. ඉතින් ඒ වගේ ක්‍රීඩකෙක් ඒ වගේ කතා කරා කියන එකම ලොකු දෙයක්. අනිවාර්යයෙන්. ඊට පස්සේ එතනින් එහාට ප්‍රැක්ටිසස් වලදී ඇත්තටම ධෝනි වැඩි ප්‍රැක්ටිසස් වලට එන්නේ නැහැ. ඒ එන වෙලාවට ඒ කියන්නේ ධෝනි ප්‍රැක්ටිස් වලට එන්නේ නැද්ද? එනවා. ඒ කියන්නේ වැඩි ප්‍රැක්ටිසස් වලට එන්නේ නැහැ. මොකද මං හිතන්නේ යාට ඕනෙත් නැති වෙයි. ඕකේ. ඒ වගේ වෙලාවට ඇවිල්ලා එයාට බෝල් කරද්දී ආ කියන ඇත්තටම අපි ඒ කියන්නේ T20 ෆෝමැට් එකේදී ඇත්තටම අපි එතන T20 ගහන්න. ඉතින් එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් කරන්න ඕනේ දේවල් ඒ වගේ පොඩි දේවල් ඇත්තටම ප්‍රැක්ටිසස් වලදීත් කියනවා. ප්‍රැක්ටිසස් ඉවරලා බස් එකේදීත් කියනවා මොනවද කරන්න ඕනේ, ඔය කන්න ඕනේ කොහමද, බොන්න ඕනේ කොහමද. ඒ කියන්නේ ඒ වගේ දේවල් එයා ඇත්තටම කියනවා. Right, then පළවෙනි මැච් එක IPL ගහපු. පළවෙනි මැච් එක ගහනවා කියලා දැන් ධෝනි වට කිව්වද වාහිර මැච් එක ගහනවා මතීෂ කියලා කොහොමද කවුද වට කිව්වට මැච් එක ගහන්න තියනවා කියලා පළවෙනි මැච් එක. ඔව්. පළවෙනි මැච් එක ගහනවා කියලා කිව්වේ ඒ කන්ෆර්ම් වුණේ මැච් එකට යන්න විනාඩි 10ක් තියලා. සීරියස්? ඔව්. ඒත් කලින් ඉඳන් කියලා තිබ්බා ලෑස්තිලා ඉන්න ගොඩක් දුරට ඒ කියන්නේ 180ක් වගේ වා මේ මැච් එක ගහයි කියලා. ඉතින් මම ඇත්තටම ලෑස්තිලා හිටියා. ඊට පස්සේ යන්න කලින් අපේ පොඩි ටීම් මීටින් එකක් තියෙනවා. ඒකෙත් තමයි කිව්වේ අද ඔයා ඩෙබියු කරනවා කියලා. මොකක්ද ඒවල ඉතුනේ? ඔයා ඩෙබියු කරනවා ගහම මේ අවුරුදු 19 පොඩි කොල්ලෙක් තාම ශ්‍රී ලංකාවට ගහලා නැහැ. ඉතින් IPL ෆස්ට් මැච් එකක් චෙන්නයි සුපර් කින් එක ගහනවා කියලා මහෙන් ධෝනි කිව්වම නිකන් ඒක හිතා ගන්න බැහැ මට. මොකක්ද වඩ ඉතුනේ? ඔව් ඉතින් ටීම් එක ඔක්කොලාම ඉස්සරහින් කියද්දි ඇත්තරම මට ඒ වෙලාවේ මාරම සතුටක් දැනන මොකද පොඩි කාලේ ඉඳන් මං මොන මැච් එක බැලුවේ නැති වුණත් IPL බලන්න මාර ආසයි. ඉතින් ඒ වගේ වෙලා තියෙද්දි මං කවදාවත් හිතුවේ නැහැ මං කවදාරි හීනයක් තිබ්බා මං IPL එකක් ගහන්න ඕනේ කියලා. ඒත් මෙච්චර අඩු වයසකින් ගහන්න හම්බෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවකදී මාරම සතුටක් ඒ කියන්නේ මං තනියෙන් ඒක විඳතරයි. දැන් පළවෙනි බෝලේ දාන්න ඔයාට දෙනවා කැප්ටන් ධෝනි නේ කැප්ටන්ගේ. ධෝනි කියා මොකද්ද කියලා දුන්නේ? එහෙමයි මං ඇහුවා ඇත්තටම මොකද්ද මං කරන්න ඕනේ කියලා. ඔයා ඇහුවා කියලා. ඔව්. ඕකේ. එතකොට ඊට පස්සේ එයා කිව්වේ මම මීට කලින් මැච් එකක් ගහලා නැහැ. ඕකේ. ඉතින් මට එහෙම දෙයක් කියන්න බෑ. ඕකේ. මම හිතන්නේ ඔයාගේ ස්ට්‍රෙන්ත් එකට ඔයා සෙල්ලම් කරොත් හොඳයි කියලා කිව්වා. ඉතින් ඒ වගේ ෆ්‍රීඩම් එකක් මට මැච් එකක් මැද හම්බෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. අනිවාර්යයෙන්. මගේ කන්ෆිඩන්ස් බූස්ට් වෙන්නේ ඒක ලොකු උදව්වක් වෙනවා. ඉතින් එහෙම තමයි කියලා ගියේ. දැන් පළවෙනි බෝලේ මතිෂ්වා කඩුල්ලක් ගන්නවා IPL දාපු මංගල පන්දුවෙම. ඒක නිකන් හීනයක් වගේ. මොකද මේ ලසිත් මාලිංගයාගේ IPL අවසන් පන්දුවේ විකට් එකක් ගත්තා. පොඩි මාලිංග එයාගේ IPL පළවෙනි පන්දුවේ විකට් එකක් ගත්තා. මොකද්ද ඒ වෙලේ දැනුච්ච හැඟීම පළවෙනි බෝලේම විකට් එකක් ගන්නවා කියන එක? අනේ යෝක බෝලයක් දාන්නේ. මොකද හිතුවේ? ඒක ප්ලෑන් කරන්න දැම්මද යෝක බෝල් එක නැත්තම්? නෑ ඒ වෙලාවේ හිතුණා මට.
ඒක දාන්න. මොකද අවුරුදු නම දැකල් තිබ්බේ නැහැ ඒ වෙනකන්. ඉතින් මම හිතුව ඇක්ෂන් එකත් එක්ක ඒ වෙලාවට ඒ බෝලේ ගොඩක් යූස්ෆුල් වෙයි කියලා. විකට් එක ගත්තා මොකද ඒක? විකට් එක ගත්තා මම ඇපීල් කරා. ඇපීල් කරාට පස්සේ අම්බේ අවුට් එක දුන්නාට පස්සේ මට ඒ කියන්නේ පළවෙනි බෝලෙම මෙච්චර දෙයක් කරගන්න පුළුවන් වුණා කියලා මට මාර සතුටක් ආවා. ඉතින් ඊට පස්සේ ටීම් එකේ ඔක්කොලාම ඇවිල්ලා කතා කරලා ගියා. ක්‍රිස් ජෝර්ඩන් එයා රිසර්ව් ප්ලේ කෙනෙක් හිටියා. ඇත්තටම මට ගොඩක් උදව් කරා එතෙන්ට ගිය වෙලේ. එයා පව ඇවිල්ලා මාව බදාගෙන ඒ බ්‍රේක් එකේදී කතා කරලා ගියා. ඉතින් මට මොනවද කිව්වේ ක්‍රිස් ජෝර්ඩන්? ඇත්තටම කිව්වා මේ ඔයා මේ තැනට සුදුසුයි කියලා ඔයා පෙන්නවා කියලා එහෙම කියලා ගියා. එහෙම කිව්වද? ඔව්. ඉතින් ඒ වගේ දෙයක් කියලා ගියා. බ්‍රාවෝ මොකද කිව්වේ බ්‍රාවෝ? ඔව් බ්‍රාවෝ එදා මැච් එකේ හිටියේ නැහැ. ඒුණාට බ්‍රාවෝත් මං ගිය දවසේ දැන් ක්‍රිස් ජෝර්ඩන් බ්‍රාවෝ එදෙන මාත් එක්කම ගොඩක් ප්‍රැක්ටිස් නෙට්ස් වල බෝල් කරද්දී උනත් ඇවිල්ලා කතා කරලා කියලා ගියා. ඊට පස්සේ දවසේ බ්‍රාවෝ ඇවිල්ලා මට විශ් කරලා ගියා. ඉතින් ඒ වගේ දේවල් පොඩි පොඩි දේවල් වුණා පළවෙනි මැච් එකෙන් පස්සේ. මතිෂ දැන් මේ ධෝනි එකපාරක් කිව්ව මැච් එකෙන් පස්සේ එයාගේ මේ ස්ටේටස් වල තිබ්බත් තමයි පොඩි මාළිගේ ගොඩක් හොඳයි. එයාගේ දක්ෂතාව ගොඩක් එහෙම මට්ටමක තියෙනවා. අඩුපාඩු ගොඩක් අඩුයි. බැට්ස්මන්ලාට එයාගේ ඇක්ෂන් එක රීඩ් කරන ගොඩක් වෙලා යනවා. මම හිතන්නේ අපිට අවසන් පන්දු වාර කීපේ යවන්න හොඳම පන්දු යවන්න මතිෂ කියලා. මොකද ඔයා හිතන්නේ ධෝනි කීපේ කතාව ගැන? ඇත්තටම මට කියන්න තියෙන්නේ ඇත්තටම සතුටුයි. මට මං ගැන නිහතමානී ආඩම්බරයක් ඉදරම මොකද ඒ වගේ ලොකු ක්‍රීඩකයෙක්ගෙන් ඒ වගේ දෙයක් අහන්න පුළුවන් වුණ එක ගැන ඉතින් ඒ සතුට කියලා නිම කරන්න බෑ. ඒ වගේ එතනින් නැවතෙන්නේ නැතුව ඉස්සරහටම මම ඒක ඇත්ත කරලා පෙන්නන්න මම වැඩ කරනවා. සම්බුත් වෙරි ගුඩ් වෙරි ගුඩ්. දැන් මතෂ මේ ඩ්‍රෙසිං රූම් එකේදී කොහොමද ඔයාලත් එක්ක මේ සීනියර් ප්ලේස් ලා වැඩ කරන්නේ විශේෂයෙන් බ්‍රාවෝ අතුළු සීනියර් ප්ලේස් ගොඩක් තියෙන ජඩේජා ධෝනි එතකොට ඉන්න ප්ලේස් ලා ගොඩක් හිටියා මේ ටීම් එකේ ඒ වගේම විදේශ ක්‍රිකට් කීපයක් කොහොමද ඒගොල්ලෝ ඩ්‍රෙසිං රූම් එකේදී ඔයාලත් එක්ක තියෙන ගනුදෙනු දෙනවා? ඒකේ සීනියර් ප්ලේයර්ස්ලා පොඩි ප්ලේයර්ස්ලා කියලා එහෙම ඇත්තරම ලොකු විශේෂයක් තිබ්බේ නැහැ. ඇත්තරම ඔක්කොලාම එක වගේ. ඒ කියන්නේ ඔක්කොලාම එක වයස කට්ටිය වගේ එක ටීම් එකක් විදිහට ඔක්කොලාම ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ වුණත් එළියේ වුණත් ඒ කියන්නේ එක ෆැමිලි එකක් වගේ ඇත්තරම එතන. එහෙම කිසිම විශේෂයක් උන්නේ නැහැ සීනියර් ප්ලේයර් කෙනෙක්ගෙන් කියලා. එහෙම කිසිම දෙයක් උන්නේ නැහැ ඇත්තරම. දැන් ලසිත් මාලිංගා හිටියා IPL ගිහිල්ලා රාජස්ථාන් රොයල් කණ්ඩායමත් එක්ක. දැන් මාලි වට හම්බෙලා තිබ්බ මම දැක ෆොටෝස් වල. මාලි මොකක්ද වෙලා ඇවිල්ලා කිව්වේ? මම මේ ඇක්ෂන් එකෙන් බෝල් කරාට මට හරියටම පළවෙනි සැරේට මාලිංගා ලසිත් මාලිංගා හම්බුනේ එදා. ඉතින් ඇත්තටම මට ඒ වෙලාවේ මං මැච් එකට කලින් ගිහිල්ලා කතා කරා. කතා කරා ඊට පස්සේ කිව්වා මේ අපි මැච් එක ගිහලා කතා කරමු කියලා. ඊට පස්සේ ඇත්තටම මැච් එක ගිහලා ඇවිල්ලා කතා කරලා මට කිව්වා අපිට තව පොඩි දේවල් ටික හදාගන්න තියෙනවා පොඩි පොඩි දේවල්. ඉතින් අපි ඒවා ලංකාවට ගිහලා හදාගමු කිව්වා. ඒ පොරොන්දුව දුන්නා. ඇත්තටම අද ප්‍රැක්ටිස් එකට ලසිත් මාලිංග ආවා. ඇවිල්ලා මාත් එක්ක පොඩි පොඩි ඩ්‍රිල්ස් ටිකක් කරා අදට. දැන් එක දිගට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. IPL අවසන් මැච් එක චෙන්නයි සුපර් කිංස් ගහපු ලකුණු 7යි තිබ්බ අන්තිමට බැට් කරලා ගහන්න මම නම් හිතුවේ නෑ දෝන වර බෝල් දාන්න දෙයි කියලා. මොකද මෙච්චර අලුත් ළමෙක් මෙච්චර පොඩි ක්‍රීඩකෙක් එක්ස්පීරියන්ස් නැති ක්‍රීඩකෙක්ට ලකුණු 7ක් තියදී බෝල් දාන්න දෙයි කියලා ධෝනි වගේ කැප්ටන් කෙනෙක් මම හිතුවේ නෑ මතිෂ. හැබැයි ධෝනි ඒ තීරණේ ගන්නවා බය නැතුව. වාර දෙනවා බෝල් දානවා හරිතා හොඳින් දාන බෝල් දෙකක් තුනක් ඩොට් බෝල් යනවා. හැබැයි අවාසනාවකට වගේ එච් වෙලා අතර දෙකක් දුකට ගියා. මැච් එක පරාජයට පත් වෙනවා. ඒ අභියෝගේ කොහොමද වාර දන්නේ නේපාල්. එක ඕනේ ලකුණු 7ක් තියදී වාර දෙන්නේ බෝල් කරන්න. මොකද හිතුනේ වෙලේ? ඒ වෙලාවේ හිතුනේ ඇත්තටම මං පිට දේවල් මොකුත් හිතුවේ නැහැ ඇත්තටම මේ වෙලාවේ. මට ඕන වෙලා තිබ්බේ කොහොම හරි මං ගහන අන්තිම මැච් එක මේ අවුරුද්දේ පුළුවන් උපරිමයෙන් කරලා ටීම් එක දිනවන්න. ඉතින් මං පිට මොකුත් හිතුවේ නැහැ. මට ඇවිල්ලා කිව්වා පුළුවන් නම් මේක කරලා වීරෙක් වෙන්න කියලා. කවුද කිව්වේ? ඒක කිව්වේ ඇත්තටම ගයික්වඩ්. ගයික්වඩ් ඇවිල්ලා කියලා ගියා. ඉතින් ගයික්වඩ් හරි වත් සෑන් මිත්‍ර ශිල්පක් මං දැක්කනේ ෆීල්ඩ් එකේ. ඔව් ඒ කියන්නේ එක්කෙනෙක් විශේෂයෙන් නැහැ ඔක්කොලා මෙහෙමයි.
පුළුවන් නම් මේක දාලා වීරෙක් වෙන්න කිව්වනේ. පුළුවන් නම් මේක කරොත් ඒ කියන්නේ වීරෙක් තමයි කියලා ගියා. ඉතින් මම try කරා මගේ උපරිමම try කරා. අවසනාවට කරන්න බැරි වුණා. කරන්න බැරි. මොකද මැච් එකෙන් පස්සේ කට්ටි කිව්වේ? ඔයාට ඔයාට කවුලෙන් වගේ හිටියා. ඊට පස්සේ මැච් එකෙන් පස්සේ ඇත්තටම කට්ටිය මොකුත් මට වැරද්දක් කිව්වේ නැහැ. මොකද මං කුලම උපරිමෙන් කරා. ෆාස්ට් බෝලින් කෝච් උනත් ධෝනි මගේ ටීම් මේට්ස් ලා කොලම ඇවිල්ලා කිව්වේ හොඳට බෝල් කරා. හඩ් ලක් කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ සිටුේෂන් එකදී තව බෝල් කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා මම හිතනවා. ප්‍රෙෂර් එකේ. ඔව් ප්‍රෙෂර් සිටුේෂන් එකදී. ඉතින් ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි. දැන් ධෝනි නම් කියනවා 2022 IPL එකේ මමයි මතිෂ පතේන අපේ ප්‍රධාන ක්‍රීඩකෙක් කියලා. ඒ කියන්නේ දැන්ටමත් ඒගොල්ලෝ තීරණය කළා තියෙන ලබන අවුට් දාව ගන්නවා කියලා. ඒ පොරොන්දු ධෝනි වට කිව්වද නැත්නම් අපිට නම් එහෙම අහලා ෂක් ආවා. නෑ ඇත්තම මට කවුරුත් තීරණ කලින් කියලා තිබ්බ නෑ. එයා ප්‍රෙස් එකට ගිය වෙලාවයි තමයි මම කියලා තිබ්බේ. මොකද ඉතින් දැන් ලබන අවුට් දෙත් අනිවාර්යයෙන්ම යනවා. මෙහෙමයි ඉතින් අපිට මොනවද දේවල් විශ්වාස කරගෙන ඉන්න බෑ. අවස්ථාවක් හම්බුනොත් ගිහිල්ලා ඒක නෝ විශ්වාස කරගෙන ඉන්න බෑ කියන්නේ ඒක නෝ වා නිකන් නෙගටිව් කතා කරන්නේ නෑ නෙගටිව් නෙමෙයි මොකද ඕනෙට වැඩිය ඕනෙම දෙයක් ලොකු බලාපොරොත්තුයන් ඉන්න හොඳ නෑ ඉතින් අවස්ථාවක් හම්බුනොත් ගිහිල්ලා උපරිම කරන්න බලන් ඉන්න මතිෂෝ දැන් ක්‍රිකට් ජීවිතය ආරම්භ කරනකොට නුවර රන්නර් බිමනේ පාසල් ආරම්භ කරන ඉන්න අනතුරුව මහනුවර පිටු විද්‍යාලයට යනවා කොමා සංගක්කාර ලහිර් කුමාර දික්පැල්ල වගේ දැවැන්ත ක්‍රීඩකෙන් දීකළු පාසලක් පින්ටි කොලෙජ් එක ඉතින් කොහමද ඔයාගේ ස්කූල් වලින් ලැබිච්ච සපෝට් එක ක්‍රිකට් ජීවිතේ ඇත්තටම මම ක්‍රිකට් පටන් ගත්තේ රණබිම රොයල් එකෙන් ඊට පස්සේ ට්‍රින්ටි එකට ආවා මම හිතන්නේ එතන තමයි මගේ ක්‍රිකට් වල මුල ඉතින් ඒ තැන්වලදී මට හරි දෙයක් හම්බුණා කියලා හිතනවා ඒ කියන්නේ ලොකු සපෝට් එකක් හම්බුණා ඒ සපෝට් එකෙන් තමයි මම හිතන්නේ දැනට මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නේ මතක හැමෝම කතා වෙන්නේ ඔයාගේ මේ පොන්දියම්මේ තියෙන ඉරව්ව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලසිත මාලිංග වගේ කියලා කියනවා ඒ අමාරු ඉරව්වක් මාලිංගරත් වඩා අමාරු ඉරව්වකින් තමයි ඔයා පන්දි යවන්නේ දැන් කවුද මේ ඉරව්ව මට පන්දි යවන්න කියලා දුන්නා නැත්නම් මේක ඔයාගේම ඇඟෙන් ආපු ඉරව්වක්ද ඊට පස්සේ කෝචස් ලගේ වෙනස් කරන්න ගියේ නැද්ද කොහොමද මේ ඉරව්ව ඔයා හොයාගත්තේ ඇත්තටම එහෙම දෙයක් උනේ නැහැ මගේ පොඩි කාලේදී මගේ පොඩ්ඩක් බෝලින් ඇක්ෂන් එකේදී අත පොඩ්ඩක් පල්ලෙන් අනිත් පැයට ඇඩිය මම බෝල් කරලා තියෙනවා ඊට පස්සේ එතනින් එහාට මං එද්දී දකින්න ලසිත් මාලිංගගේ වීඩියෝස් ඊට පස්සේ මං හිතුවා මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා ඊට පස්සේ තමයි ඇත්තටම කවුරුත් මගේ ඇක්ෂන් එක හැදුවේ නැහැ මට පුළුවන් විදිහට ඒ කියන්නේ මම බෝල් කරලා බැලුවා ඒ කියන්නේ ලොකු වෙනස්කම් වුණ නැහැ ඉස්සරහ හිතේ පොඩි වෙනසක් වෙන්නේ නැති ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වලින් පස්සේ තමයි මේ ඇක්ෂන් එක මං ඉතින් දැන් හැදලා තියෙන්නේ මතෂය 19න් 15 ලොක් කුසල අතරංග මාලා වගේ අතිශය වැදගත් තරංග මාලාක් මම දන්නේ බීගොඩ පන්දුවා යවුවා සහ ගොඩක් දෙනයි කතා බහලක් වුණා කොහොමද ඔයාගේ අනේ 19 වර්ල්ඩ් කප් මතක සරන් ගැන කතා කරලා මොනවද කියන්න තියෙන්නේ මගේ පළවෙනි වර්ල්ඩ් කප් එක යන්නේ මං අන්ඩර් 19 2020 එතකොට මට අවුරුදු 17යි ඉතින් ඒක ගිහිල්ලා මම ඒ අවුරුදු 17 දී සවුත් අප්‍රිකා මට වර්ල්ඩ් කප් එක තිබ්බේ ඉතින් ඒකට සහභාගී වෙලා මං දෙයක් ඉගෙන ගත්තා ඒ කියන්නේ ඇත්තටම ඒ කාලේ මං හිතුවේ නෑ මෙච්චර ක්‍රිකට් කියන එක ලොකුයි කියලා ඉතින් එතෙන්ට ගියාට පස්සේ මට තේරුණා ඇත්තටම මේ වගේ වෙන්නේ මොනවද ඉතින් ඒ වගේ ලොකු දේවල් ඉගෙන ගත්තා ඒත් එක්කම 2022 ඊට පස්සේ මගේ දෙවෙනි වර්ල්ඩ් කප් එක යන්න හම්බුණා ඒකෙදිත් ගිහිල්ලා අපේ කණ්ඩායම ආසනාවන්ත විදියට ක්වාඩ් ෆයිනල් එකට පැරදුණා ඉතින් ඒත් අපේ ටීම් එක උපරිමෙන්ම කරා මං හිතන්නේ ඒ ටීම් එකේ ඒ ටීම් එක ගැන කතා කරොත් මාර බොන්ඩ් එකක් තිබ්බා මුල ඉඳලම අපි ඔක්කොලාම එකට හිටියා ඉතින් ඒකෙින්ද වෙන්නේ මං හිතන්නේ අපිට ඒ තරම් හරි දුරක් එන්න පුළුවන් වුණේ අපි හොඳටම බංගා සීරීස් එකක් කරලා ඉංග්ලන්ඩ් සීරීස් එකක් කරලා තමයි ගියේ ක්‍රිකට් කියන්නේ ඉතින් අවිනිශ්චිත ක්‍රීඩාවක් ක්වාඩ් ෆයිනල් එකත් පැරදුනේ ආවාසනාවන්ත විදියට මං හිතන්නේ රන් අවුට්ස් 4ක් ඒකෙින්ද තමයි පැරදුනේ මටත් මේ මැච් එක ගහන්න හම්බුනේ නැහැ මොකද මගේ ෂෝල්ඩර් එකේ ඉන්ජරි එකක් තිබ්බා ඇත්තටම ඒවා ඒකනම් ඇත්තටම දුකයි කියන්න ඉතින් ඒ වගේ ලොකු අත්දැකීම් ගත්තා
ගොඩක් හොඳ අවස්ථාවක් මං කියන්නේ under 19 player කෙනෙක්ට world cup එකක් යනවා. Right, Matish, dan wagai pasal kali. Saham mythic wagai dakar tarang katrin wagai hondem pandi ayam monado kelam mang hobot monatin ne. Matak ke mahit ne hondem pandi ayam monado arti. Matak ke hitin aja lagi kuat. Mama Rana Bimaro lagi di Sri Lanka bu match check mama wickets ekolah aggan na again match back. Ini nek wicket data yang anit tege tu nai. Okay. Et mang hitan ne ide wadiya mage jiwite turning point එකක් වෙන්නේ මං ට්‍රින්ටි එකට ඇවිල්ලා ඩෙබියු කරපු මැච් එක. ඒකෙදි මං ලකුණු 4 විකට් 6ක් ගන්නවා. සෙන්ස් සර්විසස් එක ගහව මැච් එකේ. ඊට පස්සේ තමයි මට under 19 බංගටු එකට කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ turning point එකක් විදියට කියන්න බුණා. මෙච්ච කාලයක් ක්‍රීඩා කළ තින් තරඟ අතරින් මතිෂ වාගේ වඩා සිත් ගන්න සහ වට අමතක නොවෙන මන් තරඟේ මොකද්ද කියලා මම ඇහුවොත් සමස්යක් විදිහට බැලුවොත් තරඟයක් ලෙසින් බැලුවොත් කොයි තරඟේ දුවන මෙච්චර කාලයක් අමතක වෙන්නේ නැහැ. ඒක ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ මොකද මම මේ ළඟදිම ක්‍රීඩා කරේ IPL. ඒකේ ඩෙබියු මැච් එක මට මං හිතන්නේ ගොඩක් කාලයක් යනකම් අමතක වෙන්නේ නැති විකට්ස් දෙයක් ගන්නවා ඒ උනාට ඒ වගේ මැච් එක පළවෙනි බෝලෙම විකට් එකක් ගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් මං හිතන්නේ ඒක තමයි මගේ කැරියර් එකේ හාදි පණ්ඩට් අවුට් කරනවා නේ. ඔව් හාදි පණ්ඩට් අවුට් කරනවා. ඒත් එක්කම අමතක නොවන තව සිදුවීමක් තියෙනවා. ඒක නම් කියන්න ලැජ්ජායි ඇත්තටම. මං සුපර් ප්‍රොවින්ෂල් මැච් එක ඇත්තටම මට ඕව එකක් දාලා ඉවර කරන්න බැරි වුණා. ඕව එකක් දාලා ඉවර කරන්න බැරි වුණා කියන්නේ ඒ ඕවරේට ලකුණු 24ක් ගියා. මං හිතන්නේ වයිට්ස් දැම්මා 12ක්. ඇත්තම මම බෝල් කරේ අඬාඩ ඒ මම අවුරුදු 16 දී සුපර් ප්‍රොවින්ෂල් එකක් ගේව under 19 එදායින් පස්සේ මං හිතුවා මට මේ අවුරුද්දේ නම් ආයේ වර්ල්ඩ් කප් එක ගැන හිතන්නවත් බැරියයි කියලා ඒ වුණාට ඊට පස්සේ අර ප්‍රින්ට් එකට ඇවිල්ලා ඩෙබියු කරලා මැච් එක හොඳට කරපු ඉඳලා චාන්ස් එකක් හම්බුණා මතීෂ මට හිතනවා නිකන් ඔයාලට මේ චාන්සස් ගොඩක් ආවේ වගේ පන්දියේම ඇක්ෂන් එකකින් හින්දා කියලා ටිකක් මාලින්ගේ ඇක්ෂන් එක වගේ සහ බැට්ස්මන්ලා රීඩ් කරන්න අමාරුයි මේ ඇක්ෂන් එක වඩ අමතර වාසියක් වුණා කියලා මම හෙව්වොත් මේ වාගේ ක්‍රිකට් කරගෙන මෙච්චර ඉස්සරහට නික්මනට වාම කරිතා. ඔබ හිතන සාධාරණයි කියලා. මොකද ඇක්ෂන් එකත් එක්ක බැට්ස්මන්ලට පොඩ්ඩක් රීඩ් කරන්න අමාරු ඇති මං හිතන්නේ. මොකද මම මට බැට් කළා නෑ. කට්ටිය කියනවා එහෙම පොඩි දෙයක් තියනවා කියලා. ඉතින් ඒ වගේ පොඩි පොඩි වාසි තියෙන්න ඇති. මතිෂ කියනවා මගේම කැරියර් එකක් හදාගෙන යන්න ඕකද මාලිංග කියන රැඩිය මතිෂ කියන නමෙන් මට බේබි මාලිංග පොඩි මාලිංග කියන රැඩිය මතිෂ කියන නමෙන් මේ ඉස්සරහට යන්න දෙනවා මම හිතනවා ඒක මගේ අනන්‍යතාවයට ඒ කියන්නේ කවදා හරි ලොකු දෙයක් කරන්න පුළුවන් වෙනවා නමුත් මම හිතන්නේ නැහැ මතිෂ ඒක කරන්න පුළුවන් කියලා කමෙන්ටේටර්ස්ලා IPL එකේ එතකොට මඩෝනි ඔයාගේ නම කියන්නේම නෑ ඔක්කොම කියන්නේ පොඩි මාලිංග කියලා මම හිතන්නේ දැන් මතිෂ කෙනෙක් වෙන්න පුළුවන් වේද ඔයාට මම හිතන්නේ මේ පොඩි මාලිංග කියලා විශ්වාස කරන්න ඕනේ කියලා අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඔයාට ඔයා හිතන්නේ ඔයාට එහෙම කුවට කමක් නැද්ද ඇත්තටම නෑ ඇත්තටම මට කිසි ප්‍රශ්නයක් නෑ මොකද මං කිව්වේ ලෙජන්ඩ් කෙනෙක් ලසිත මාලිංග කියන්නේ ඉතින් ඒ වගේ නමක් කිව්වත් කමක් නෑ දැන් ඔයාට මාලිංග හම්බුච්ච වෙලාවට ඕගෙන මුකුත් මාලිංග කියලා නැද්ද නෑ ඇත්තටම එහෙම මොකුත් කියලා වාට මේ පොඩි මාලිංග කියනවා කියලා කියලා නෑ මොකුත් එකට කතා කරලා නෑ නෑ ඒක නෑ කතා කරලා නෑ ඇත්තටම හොඳයි ගොඩක් නිහදමානී ක්‍රීඩකයෙක් එහෙම මොකුත් කතා කරලා නෑ ප්‍රැක්ටිස්ස් වලදී මොකද මාලිංග කිව්වේ වාට දැන් මම එක දවසේ අද තමයි පළවෙනි ප්‍රැක්ටිස් කරේ අද පොඩ්ඩක් සීන් පොසිෂන් එක ගැන බැලුවා ඒ වගේ පොඩි පොඩි ඩ්‍රිල්ස් ටිකක් කරේ අදට අපි ඉස්සරහට තව දෙවල් කරයි දැන් හා පුරා කියා මතිෂ වාට අවස්ථාවක් ලැබෙනවා ඔස්ට්‍රේලියානු තරග සංචාරක ක්‍රීඩා කරන්නට පළවෙනි වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිපත් වෙන්න මොකක්ද දැන් හැඟීම ඇත්තටම
මම පොඩි කාලේ ඉඳන් ක්‍රිකට් ගැහුවේ රටට ගහන්න. අනිවාර්යයෙන්. ඉතින් මං හිතන්නේ ඒ වගේ ක්‍රීඩා කරලා ඒක වෙනුවෙන් ක්‍රීඩා කරලා ඒ අවස්ථාව හම්බුනාම දැනෙන දේ මං හිතන්නේ කියන්න ඕන නැගාටවත්. ඒක හැමෝටම තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් IPL ගහන්න හම් වෙනවා ශ්‍රී ලංකාව ගහන්නේ නැතුව. එතකොට දැන් මාධ්‍යවේදී කමෙන්ටේටර්ස්ලා දිගින් දිගටම කිව්ව දෙයක් ශ්‍රී ලංකාවටත් ගහන්න නැති කොල්ලෙක් IPL ගහනවා කියලා හැමෝම කියා පවෙන් ගත්තා. ඔයාට ඒක මොකක් හිතෙන්නේ? ඇත්තටම කවුරු මොනවා කිව්වත් ඉතින් මම ඇත්තටම ඒ ගැන ගොඩක් හිතන්නේ නැහැ. ඕකේ. මොකද මං හැම වෙලේම හිතන්නේ මට පුළුවන් දේ මං උපරිමයෙන් කරන්න. ඉතින් ඒවා ලොකු ප්‍රශ්නයක් වුණේ. දැන් කොහොමද මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඔයා පළවෙනි වතාවට ජොයින් වෙලා ඉන්නේ දසුන් ශානකතුළු කණ්ඩායමත් එක්ක කොහොමද වැඩ කරද්දී ටීම් එක මොකක්ද කියන්නේ කියලා. ටීම් එකත් එක්ක මම කිව්ව විදිහට අද තමයි පළවෙනිට ප්‍රැක්ටිස් සෙෂන් එකට ආවේ. ඉතින් මට හිතෙනවා මෙතන ගොඩක් කම්ෆර්ටබල් කියලා මට. මොකද කිව්වේ දසුන් එහෙම? IPL ගැන හවද ඔයගෙන්? දසුන් අයියා මාත් එක්ක කලින් කතා කරලා තියෙනවා. මොකද ඒ කියන්නේ අපි දෙන්නා අඳුරනවා. මොකද මම අර කලින් ශ්‍රී ලංකා ඉන්විටේෂනල් T20 ලීග් එකේ ගිහුවේ දසුන් අයියාගේ ටීම් එකේ. ඉතින් ඒ කාලේ ඉඳන් දසුන් අයියා කතා කරන එකින්ද විශේෂ දෙයක් මෙතෙන්ට එලා කතා කරන්න තිබෙනවා. කොහමද අලුත් කෝච් ශ්‍රී ලංකා කණ්ඩායම ඉංග්ලන්ඩ් හිටපු කෝච් ඉන්නේ කොහමද කෝචින් ස්ටාෆ් එක මතිසෝර් කෝචින් ස්ටාෆ් එකත් මං හිතනවා ගොඩක් හොඳ ඇති කියලා මෙතන මට තාම මොකුත් කියන්න බෑ මොකද මං අද ආවේ මං හිතනවා ඒ කට්ටිය ගොඩක් හොඳ ඇති කියලා මට තේරෙන විදිහට ගොඩක් හොඳයි මං විශ්වාස කරනවා මතිසෝර් අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියානු T20 මැචස් ගහන්න හම්බෙයි කියලා ප්‍රබල ඔස්ට්‍රේලියානු ක්‍රිකට්කරු බලයනියක් එනවා කොහොමද වා හිතන්නේ මේගොල්ලොන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි කන්ට්‍රෝල් කරන්න ඉතින් ඇත්තටම බෝල කෙනෙක් ඒ කියන්නේ රටකට ගහන්න සුදුසුකම් ලැබනවා නම් මං හිතන්නේ එයා දැනගන්න ඕනේ අනිත් රටේ බැට්ස්මන්ලා කන්ට්‍රෝල් කරන්න අනිවාර්යෙන් ඉතින් ක්‍රිකට් වලදී කියන්න බෑ අපිට මොකුත් හරියට ස්ථීරව සමහර විට චාන්ස් එකක් හම්බුනොත් ඒක හොඳ වෙන්නත් පුළුවන් හොඳ නැති වෙන්නත් පුළුවන් ඒත් බලාපොරොත්තු වෙනවා චාන්ස් එකක් හම්බුනොත් උපරිමෙන්ම කරලා ඒ කියන්නේ රටට හොඳ දෙයක් වෙන්නවා බලන්න අසේ දැන් ඔවා හිතන්නේ කවුද අපේ ඉන්න හොඳ ෆාස්ට් බෝලර්ස්ලා ශ්‍රී ලංකා ටීම් එකේ එමේ එක්කෙනෙක් කියලා නෑ මම අවිවාදයක් නෑ මම දැන් දුෂ්මන්ත සමිර ඉහිලෙම ඉන්නවා එයා තමයි මේ කාලේ හොඳින්ම බෝල් කරන්නේ ඊට අමතරව කවුද ඊට අමතරව ඉතින් ස්කොඩ් එකේ ඉන්න ඔක්කොලම මං හිතන්නේ හොඳම ෆාස්ට් බෝලර්ස්ලා තමයි දැන් මේ වගේ ෆාස්ට් බෝලර්ස්ලා ගොඩක් ඉන්න එක මතිෂ ලොකු අභියෝගයක් නේ ඔයාලට චින්න කරන් දෙන්න කොහොමද ඒක ලොකු චැලෙන්ජ් එකක් නේ ඔව් ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ දැන් මේක ඉන්න ඕනේ ටීම් එකේ ඉන්නවා නේ ඔව් ඒක හොඳයි නේද නෑ ඇත්තට මේක හොඳයි මොකද වෘත්තිමය වශයෙන් ක්‍රිකට් කෙනෙක් නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරලා ෆිට්නස් කරලා ඉන්න වෙනවා ඉතින් ඒවට හුරු වෙන්න ඕනේ රයිට් දැන් මතිෂ ක්‍රිකටර්ස්ලා විතරක් නෙමෙයි ඕනම ක්‍රීඩකයෙක්ට හොඳ විනයක් තියෙනවා විනය නැත්තම් ක්‍රිකට් ගහන්න බෑ කියලා පොගේ කාලෙන් කතා කරන්නේ දැන් මතිෂට කොහොමද මේ විනය ගරුකභාවය සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ මතිෂන්ද විනය ගරුක ක්‍රීඩකෙක් වගේ පේනවා නිකන් හරි අහිංසක ක්‍රීඩකෙක් වගේ අතම අහිංසකද ඒක ඉතින් මම හරියට කියන්න දන්නේ නැහැ ඕකේ ඒක කාගෙන් හරි අහන්න ඕනේ ඉතින් මම ආශ්‍රය කරන නේද මට නිකන් ආශ්‍රය කළ දෙයක් පේනවා නිකන් ඔයා normal අහිංසක character එකක් වගේ කියලා නෑ ඇත්තටම මතිෂක ඇතුළේ ඉන්නේ එහෙම කෙනෙක් නෑ ඇත්තටම මං කාටවත් කරදරයක් කරන්න නැතුව ඉතින් මගේ පාඩුවේ මං ඉන්නවා ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ කාටවත් මගේ දැන් ෆ්‍රී වෙලාවට එමෙ එලියට එමෙ යනවාද මොකද කරන්නේ නිදහස වෙලාවට ෆ්‍රී වෙලාවට ඔව් මම නුවර හිටියොත් ගොඩක් මිතින් ආස්ගිරිය තමයි ඉන්නේ ඔකේ ග්‍රවුන්ඩ් එක නැත්තම් ගොඩක් වෙලාවට කරන්නේ ගෙදර ඉඳන් නිදාගන්න එක තමයි දැන් මස් අවුරුදු 20කට ළඟයි නේ දැන් කොහමද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඉන්නවද ආදරය කරනවද ඒ ගැන මොනවද කියන්නේ නෑ ඇත්තටම එහෙම දෙයක් තාම නෑ සීරියස් මොකද මං හිතන්නේ ඒ වගේ දේවල් එක්ක මේ වයසේදී ඒ කියන්නේ බැලන්ස් කරගන්න අමාරුයි කියලා හිතනවා මොකද මේ වයසේදී මේ වගේ ලොකු දෙයක් මට හම්බුනාට පස්සේ මං හිතන්නේ දෙකක් එක දිගට බැලන්ස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ක්‍රිකට් සහ ආදරේ එක එක වගේ බැලන්ස් කරන්න අමාරුයි කියලා හිතනවා. ඔව් මං හිතනවා. ඒ නිසා වැඩිපුර ફોකස් කරන ක්‍රිකට් වලට. ඔව් ඇත්තටම මේක හරියට කරගත්තොත් ඒ වගේ දේවල් නිකම්ම ඒක කියලා. ඕන තරම් හම්බේ නේ. මට හිතෙනවා මට හිතෙනවා මොකද අපේ ගෙදරින් උසම් වෙලෙම කියනවා. මොකද කියන්නේ? ඉතින් ඇත්තටම කියන්නේ
හදිස්සි වෙන්න බෑ මේ දෙයකට කියලා කියන්නේ. අතස ඔය 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 කතාව අද වර්තමානයේ පාසල් වල ක්‍රිකට් ගහන කෙනෙක් හොඳ ආදර්ශමත් කතාවක්. මම කැමති ඔය කඩින් ආයසර කේක් කියනවා නම්. දෙකම බැලන්ස් කරගන්න බෑ. ඉස්සෙල්ලාම මොකද? ආයසර කේක් කියන්න ඕන. ඔක අපි ස්කූල් ක්‍රිකට් ගහන මල්ල වෙන්නේ. නෑ මම ඇත්තටම කියන්නේ දෙකම බැලන්ස් කරගන්න රෙඩි ඇත්තටම එක දෙයක් හරියට කරගත්තොත් ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට පළවෙනිට ඕන දේ හරියට කරගත්තොත් මම හිතන්නේ ඊට පස්සේ දේවල් ඉබේම ළඟට එයි. ඒ කියන්නේ දැන් මාදරේ පස්සේ දුවන්නේ නැහැ ඉස්සෙල්ලා ක්‍රිකට් හරියට ගහනවා. ඔව් ක්‍රිකට් හරියට ගහනවා. ඊට පස්සේ යොදල් වන්දර හම්බේ. දැන් IPL ගියාට පස්සේ අත්මතිෂා ගොඩාක් ජනප්‍රිය වුණානේ. මුල් ලංකාවේ කතා කරන්න ගත්තා මාලින්ගේ මතීෂ පොඩි මාලින්ගේ මතීෂ මෙච්චරමයි කතා වුණේ. දැන් ගැහැණු ළමයින්ගෙන් කොහොමද වාර් ලැබෙන ප්‍රතිශා මේ කාලේ. එහෙම විශේෂ ප්‍රතිචාරයක් හම්බෙන්නේ නැහැ. Instagram එකේ ලොකු messages එනවාද? Messages නම් ඇවිල්ලා තියෙනවා. ආදරණීය යෝජනාවල නැත්තම් ඒ messages තමයි සමහර වෙලාවට ඉතින් එනවා මම ගොඩක් වෙලාවට Instagram එකේම ඒ කියන්නේ දන්නේ නැති messages open කරන්නේ නැහැ. අහහ. ඉතින් ඒකෙන් දා ඒ messages සාතුලයි ඒක පොඩ්ඩක් සාතුලෙ සිතින් reject කරනවාද? නෑ ඉතින් මං බලන්නේ නැහැ. දැන් මතක FB එකේ නැහැ නේද මතක මොකද FB page ගොඩක් තියෙනවා වගේ? ආ නෑ මං ඇත්තටම මේ FB use කරන්නේ නැහැ දැන්. Pages ගොඩක් තියෙනවා නේද? අවුරුද්දකට අවුරුදු එකමාරකට විතර කලින් මං අයින් කරේ. මට යාළුවෝ කියලා දිනවා ගොඩක් fake account තියෙනවා කියලා ඇත්තටම මං FB use කරන්නේ නැහැ. ඒක මම හිතන්නේ fans දනගන්නේ හොඳයි නේ. අතන ඒගොල්ලෝ අතර අසර වෙනවා අනේ වාකී ගන්න chat කරනවා. හැබැයි වැඩි දේවල් එන්න පුළුවන්. Right then Matisha then කොහොමද වාගේ family background එක කියන්නේ සාමාන්‍ය ක්‍රිකටර්ස් අතර ගොඩක් සල්ලි තියෙනවා කියලා කියනවා. දැන් IPL ගිහලාට පස්සේ ඩොලර්ස් කියා හම්බුණාද Matisha? එහෙම දෙයක් නෑ ඇත්තටම අපි ඇත්තටම මං ඕ ලෙවල්ස් එනකන් يعني ස්ටඩිස් හොඳටම කරා. ඊට පස්සේ ඒ ලෙවල්ස් මට ඒ ලෙවල්ස් උත් කරන්න තමයි හිටියේ මම. ඇත්තටම ඒ ලෙවල්ස් කරගන්න බැරි වුණා. මම වර්ල්ඩ් කප් ගිහිල්ලා ආවේ ඒ ලෙවල්ස් පටන් ගත්තට දවස් දෙකකට පස්සේ. ඉතින් නැත්තම් මං ඊට කලින් ආව නම් කරන්න හිටියේ. ඉතින් ඒක කරගන්න බැරි වුණා. දැන් හැම වෙලේම අම්මි මට කියන්නේ ඒ ලෙවල්ස් කරගෙන ඉන්න මොනවා කරත් වැඩන්නේ අම්මිට කියලා. ඉතින් ඒකත් කොහොම හරි කරගන්න ඕනේ. කියන්නේ අම්මි වැඩි ක්‍රිකට් ගහන්න කැමති නෑ වගේද? නෑ. ගොඩක් ආසයි. ඒ වුණාට කියන්නේ කවදා හරි ක්‍රිකට් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද ඉගෙනගෙන ඉන්නේ. දැන් අම්මිලා ආව නැද්ද IPL බලන්න ඉන්නද? නෑ. කවුරුත් ආවේ නෑ. නෑ කවුරුත්. අපරාධෙ ගෙන්න ගන්න තිබ්බනේ. Right Matisha දැන් වාගේ ක්‍රිකට් ජීවිතේ වාගේ achievements මම මෙතනට යන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා වාගේ targets මොනවද තියෙන්නේ? ටාගට්ස් මං කවදාද මේ මාලින්ගට වඩා විකට් ගන්නවා කියලා මගේ ටාගට් එකක් නැහැ. එහෙම කාච් එකක් කැම්දා කියලා ටාගට්ස් හදාගන්නේ නැහැ. ඕකේ. ඇත්තටම මට ඕනේ මගේ ක්‍රිකට් කැරියර් එක ඒ කියන්නේ හොඳ නමක් තියාගෙන ඉවර කරන්න. ඒ කියන්නේ විශේෂ ක්‍රීඩකයෙක් විදිහට ඉවර කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ මගේ කැරියර් එක ඉවර කරන්න. අපි බලමු. ඔයා කැමතිම ලංකාවේ ෆාස්ට් බෝලර් කවුද? ස්ටැකක් නැහැ ලසිත් මාලින්ග තමයි ෆාස්ට් බෝලර් කැමතිම. ඉතින් එහාට ගියා බැට්ස්මන් කවුද? බැට්ස්මන් කෙනෙක් විදියට ගත්තොත් ඇත්තම කුමාර සංගක්. ඔයාලගේ ස්කූල් ඉඳන් වාකි වනේ. දැන් ටීම් එක හරියට කැමති. හොඳ බැට්ස්මන් කවුද වයි තමයි. දැන් ශ්‍රී ලංකා ටීම් එක හොඳ බැට්ස්මන් කවුද? හොඳම බැට්ස්මන් ඇත්තටම හොඳම බැට්ස්මන් කෙනෙක් කියලා කියන්න බෑ. මොකද ඔක්කොලාම එකයි. ඔයා හිතන්නේ මේ මම පෞද්ගලිකව කැමති ඒ කියන්නේ කුසල් මෙන්ඩිස් ඒ කියන්නේ එයාගේ එයා බැට් කරන ස්ටයිල් එකට ඒ වගේ දේවල් වලට මම ආසයි. අය දසුන් අයියා බැට් කරන විදිහට ඒ කියන්නේ බලන් ඉන්න ආසයි. දැන් මතීෂ බෝල් කරන්න අමාරු බැට්ස්මන් කවුද? ඔයා හිතන්නේ මට මෙයාට බෝල් කරන්න ඕන මට පොඩ්ඩක් අමාරුයි වගේ හිතනවා නම් ඔයා කවුද ඒ බැට්ස්මන් වාගේ? දසුන් අය. ඔය net එකේ බෝල් කරන්න බෑ එයාට ඇත්තටම. අයියෝ. එයා ඒ කියන්නේ බෝල් කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අමාරුයි මොකද හයියෙන් ගහනවා net එකේ. ඉතින් ඒ වගේ එයාට තමයි මම හිතන්නේ අමාරු බෝල්. පිටර ටීම් වල කාටද අමාරු?
දැන් IPL කියලා බෝල් කරා කාටද මේ චෙන්නයි සුපර් කිංස් එක කාටද බෝල් කරන්න අමාරු එහෙම අමාරුවක් කියලා තිබ්බේ නැහැ බ්‍රාව් ධෝනි ඇත්තටම ධෝනිට බෝල් කරද්දී පොඩි මේ අමාරුවක් තියෙනවා ඇත්තටම එයා ගොඩක් එක්ස්පීරියන්ස් ඇති ඉන්නේ එයා දන්නවා මං ඊළඟට දාන්න බෝලේ මොකද්ද කියලා ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලාට බෝල් කරද්දී හරි අමාරුයි පීටරට ඉදිරියට ගත්තොත් මං දැනට බෝල් කරලා තියෙන අයගෙන් ධෝනි ධෝනි රයිට් එහෙනම් ඉතින් අපි ගොඩක් කලා කතා බහ කරා මතිෂත් එක්ක දැන් පොඩි මාලිංග කියලා තමයි වෙඩ් පොෂන් කියවෙන්නේ මේ කුමාරි මාලිංග දැන් සෝරි කුමාරි මතිෂ දැන් එළඹෙන ඔස්ට්‍රේලියා සංචාරය ඔක්තාම කෝණින් කරනවාට ශක්ති ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ සංචාරත් හොඳින් කරන අවස්ථාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා දැන් වන් ඩේ ටිකට්ස් කොච්චරයි ගන්න ඕනේ කියලා එතන අදෝලි කියන මෙන්න මෙතන වගේ ගන්න ඕනේ කියලා මම සාකච්ඡා කරනවා පන්සිය නෑ ඉස්සෙල්ලාම මට වන් ඩේ මැච් එකක් ගහන්න ඕකේ ඊට පස්සේ එතනින් එහාට තමයි මම විකට්ස් ගන්න ඉතින් නේ නිකන් අදහස නැද මම මෙච්ච වගේ විකට් ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා මම අදහස නැහැ මෙහෙමයි ඉස්සෙල්ලාම මම ආසයි විකට් 100 ගන්න විකට් 100 ඊට කලින් විකට් එකක් ගන්න ඕනේ ඒකට මැච් එකක් ගන්න ඕනේ ඉතින් අපි බලමු ටාගට්ස් අචීව් කරගන්න පුළුවන් ටෙස්ට් මැච් ගන්න ආස නැද්ද ඇත්තටම ආසයි මගේ කැරිය එකේ මම හිතන් ඉන්න අඩුම තරම ටෙස්ට් මැච් 10ක්වත් ගන්න මතුෂ මට නිකන් බය හිතෙනවා ටෙස්ට් මැච් ගහද්දි හේතුව කියන්න බලන්න නෑ මම හිතන්නේ ඔය ඇක්ෂන් එක දැකලාම වෙන්නේ නේද ඇක්ෂන් එක බෝල් දාදි මතුෂ දැන් අර ස්ලෝ මෝෂන් එකේදී වාගේ අත්ත ඔල්ලෝ මෙහෙමනේ තියෙන හරියද මං කල්පනා කරන්නේ ටෙස්ට් මැච් එකක් ගහද්දි ඕවර්ස් 40 50 කම එකදෙර බෝල් කරොත් එහෙම වා ඉන්ජරි වේද අසනීප වේද නිකන් මෙලම අපි T20 එකක් ගහගන්න හිතේ වේද දැන් මට එහෙම විතර එක පාරක් එහෙනම් මට තමයි T20 එකේ වුණා හොඳයි කියන්නේ වා එහෙම තර නැද්ද නෑ ඇත්තටම ක්‍රිකට් කෙනෙක්ගේ අනිවාර්යෙන් ලොකුම හිනේ ඒ කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ගහන එක ඒ වුණාට මම ඇත්තටම ගොඩක්ම කැමති T20 ෆෝමැට් එකට. ඒ වුණාට මට කවද හරි කැරියර් එක ඉවර කරද්දී මට ටෙස්ට් මැචස් 10ක්වත් ගහලා තියෙන්න ඕනි කියලා මගේ ඔළුවේ තියෙනවා. ඉතින් අපි බලමු මෙතනින් පටන් ගන්න ගමන කොහෙන්ද ඉවර කරන්නේ කියලා. ඉවර කරන්න පුළුවන්. තාම අවුරුදු 19යි මතිෂ. ඒ නිසා තව ගොඩක් කල් තියෙනවා ක්‍රිකට් එකට. අහන අවුරුදු 35ක් වෙනකන් ගහුවා. තව අවුරුදු 16ක් තියෙනවා මතිෂ ක්‍රිකට් එකට. අහන ඉන්සල් ලොකු ගමනක් කරන්න අවස්ථාවක් තියෙයි. මතිෂ අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් මොනවද කියන්නේ? මම හිතන්නේ ප්‍රේක්ෂක විදියට ඇත්තටම ක්‍රීඩකයෙක් ගේ යම් යම් කාලේනවා ෆේල් වෙනවා හොඳට කරන්නේ නැති කාලේනවා ඉතින් ඒ කාලේට ක්‍රීඩකයව මානසික වට්ටන්න නැතුව ක්‍රීඩකයව පුළුවන් තරම් කන්ෆිඩන්ස් දීලා එයාව පුළුවන් තරම් උඩට ගන්න සමාජ මාධ්‍ය ජාලා වලින් ට්‍රයි කරනවා නම් මම හිතන්නේ ඒක හොඳ දෙයක් මොකද ක්‍රීඩකයෙක්ට එහෙම මඩ ගැහුවා කියලා කවදාවත් මම හිතන්නේ ක්‍රිකට් හැදේ කියලා. මට තාමකුත් එහෙම වෙලා නැහැ. මම හිතන්නේ මම මොකද මම තාම පොයින්ට් එක පොඩි ක්‍රීඩකෙක්. මම තාම එක සීරීස් එකක්වත් ගහලා නැහැ, ඩෙබියු කරලත් නැහැ. මට තේරෙන විදිහට මම කිව්වේ මම හිතන්නේ එහෙම කරේ නැත්නම් ඒක ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් ගොඩක් හොඳ වෙයි කියලා. හරි කතා බහින් කරන්න ඕනේ. Thank you very much මතිෂ අපිත් කතා බහ කරන්න මේ මම අර අනිදි අර ඔයා බෝල් කරද්දී අර මේ එතන එකක් දා ඉන්නවා පටියක් ඒ ස්ටයිල් එකට දාන්න නැත්නම් ඉන්ජරි එකක් මගේ එල්බෝ එකේ පොඩි ඉන්ජරි එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් සපෝට් එකක් වෙන්න තමයි දාන්නේ. දැන් ඒක ලොකු ඩැමේජ් එකක් නෑ. ලොකු ඩැමේජ් එකක් නෑ. ට්‍රීට් කරන්න ඕනේ දැන් මේ ටික. අනේ වනික්මන් ට්‍රීට් කරා. හොඳයි අපි thank you මතිෂ වත් කතා බහ කරලා අවුරුදු එකම අට ආසන්න කාලයක් මම try කරලා මතිෂ වල ගන්න. කොහොමද ආද කතා බහ ගන්න හම්බුණා. බොහොම ස්තුතියි මතිෂ. ඒ වගේම ඔය ක්‍රිකට් ජීවිතයේ සීලම දේවල් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ජීවිතේ ගොඩක් සක්සස් වෙලා අපේ රටට ජය ගන්න අරන් දීලා. තවත් ලෙජන්ඩ් ලසිත් මාලිග කෙනෙක් අපේ අනාගතයේදී දකින්න අවස්ථාවක් ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you wish you all the best. God bless you. Good luck.